මේ කපනවා කියන ක්‍රියාපදය පිහියක් පොරොවක් වගේ මුවහත් අවියකින් යමක් කපනවනම් වෙන් කරනවනම් අන්නේ අදහසට කැපීම නැත්තං කපනවා කියල කියඩ පුළුවන්. ගොයන් කපනවනම් අපි දෑකැත්තප පාවිච්චි කරනවා. කොන්්ඩෙ කපනවනං අපි කතුරප පාවිච්චි කරනවා. රැවුල කපනවනන් අපි ැිපීියයක් හරි බ්ලේස්්තරයක්හරි පාවිච්චි කරනවා. දැම කැපීම කියෙලා කිය අදදි මට මතක් වෙනවා පැරණී ප්‍රස්ථාව පිරුලම්. එක තමයි කපන්ට බැරි අත ඉමන්නාවගේ. යම්කිසි පුද්ගලය යම්කිසි තත්ත්වයකට පත්වෙන්න හදරකොට ඉහළට යන්ඩ හදනකොට. හැකි හැම විදිහෙන්ම එයාට අකුල් හෙලලාකුල්හෙළලා බැරිම තැන එයා ඒ තැරට ගියාට පස්සෙන් ගිහිල්ලා හිතවත්කම්පානෝ. අන්න එතකොට කියනවා කපන්ට බැරි ඇත ඉඹින්නා වගේ එන එතර කැපීම කියලා කියන්න කෙනෙක්ව පහලට දැමීම. එවගේ ඔබට පතකෑච්ි තවත් කැපීමක් ගඟට ඉන්න කැපීම. දැන් කවුරු හරි කෙනෙක් ගගට ඉ කැපලා හ ැම්මෝ. ගඟටත් නෑ තමන්ටත් නෑ කාටවත් නෑ කිසිම ප්‍රයෝජනයක් නැහැනේ කිසි සේත්ම ප්‍රයෝජනයක් නොවන වැඩමිනිස්සුකරකොට කාටවත් තමන්තවත් ප්‍රෝජනයක් නැති වැඩ මිනිසු කරනකොට ඒවා හරියට ගඟට ඉනි කපනගේ ඒවගේම කපනවා කියපු ගමන් තවාපිට හම්බ වෙනවා කැපී පෙනීම කැපී පෙන ෙනොකි ල අපි කියෙන් ජතනඇත්තර ර පිහියෙන් කොටන කැපීම නෙව යම් කිසි තැනකින් වෙනස් විදිට පේන් වෙනස් විදියට උත්සා කරම.ඇ එකට කියෙනවා කැපී පෙනෙනවා කියලා. කේපී කිය පසුකාලීනව හඳුන් වනවා. එතකොට අප වාහනයක් යද්දී කවුරුහරි කෙනෙක් ඒ පැත්තෙන් එනකොට එම වාහනයට වාහනය අයිනට කරනත් කියනෝ වාහන අයිනට කපනවා. දැ බේවිදිර මේ කපනනාවා කියෙන වචන දිගින් දිගටමට අරයන්ට පුළුවන්. පෙච්චර දිගන්න. නොගිහින් පුංචි කතාවකින් මේකීවර කර ගමු ඔබ හලතින මේ කතාව ඔන්න ගමරාල කෙනෙක් ඉන්නවා මේ ගමරාලකි ගේ සහතිනවා විශාල මුරුංගගා දැම් මුරුංගගහ දයා බලාගෙන ගමරාල මෙහෙම ඉතැනවා මන් මේ මුරුංගග හෙතියෙන ගෙඩිත් කරල්ටික විකුණලා සල්ලි අරගෙන් කාර එකක් ගන්න ඇම කාර්යක ලස්සට මගේ විදුලට අරගෙන එනවා ක්ෂා කාරය කරංට බැහැනෙ දැන් මොකද මුරංග ගහති මංඔොන් මුරුංගගහ කපල දාන. කියලා හු කල්පලා කර විමොකද කරන්න අන්තිපට මුරුංග ගහ කපල දානෝ. දැම් මොකදුණ ජීවිතේම නැති උනාඒකෙන් ඔවට ඔුගේ ආදායම නැති වුණා ඔගේ බලාපපුරෘත්තු පවා සුදුහා. එන්දා සාමාන්‍ය කැපීමට වඩා භයාන්නකයි, සමහර දේවල්, සමහර දේවල් සහ සමහර පුද්ගලයන් කපා දැවීමට උත්සාහ කිරීම.